අපි දිවෙන පුවත්පත්තර අවධානය යොමු කරමු වාර්තා කරනවා IMF දෙවියා පස්සේ එන වැට් යකා රාජ්‍ය ප්‍රපංච බල දියලදී ආචූර්ණය රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පාලනය කරයි වාර්තා කරලා තිබෙනවා සියලුම දේවල් මේ විදිහට මේ සිද්ධ වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා කොන්දේසි නියමයන් අනුව කියන බව ශාම්රුවන් ගණේවත්ත තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ කෙසේ වෙතත් මේ සියලු දේවල් වලට IMF එකට යන්න උනේ ඇයි සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි මේ රට කරපු අයගේ ප්‍රශ්න නිසා දැන් මේ විදිහට ගියොත් දැන් ඇමතිවරු කියනවානේ IMF එකේ යෝජනා ටික අවසන් වෙනකොට අපේ රටේ ආර්ථිකය ස්ථාවර වෙයි අපේ රටේ ආර්ථිකය ඔය කියන විදිහට ස්ථාවර වෙනකොට ඉතුරු වෙන්නේ පාර්ලිමේන්තුවේ 225 විතරයි IMF එකට ගිහිල්ලා ආර්ථිකයේ ස්ථාවර වෙද්දී රටේ ජනතාව ස්ථාවර වෙලා වලපල්ලට ගිහිල්ලා තමයි නවතින්නේ. අපි දේශීය පුවත්පත් අවධානය යොමු කරෝතින් වැට් වලින් එන ආදායම කීයද? වැට් බද්දෙන් බිලියන 720ක්. වාර්තා කරන්නේ ප්‍රියංජන් සුරේෂ් ද සිල්වා 2024 වසරේ රාජ්‍ය ආදායමෙන් රුපියල් බිලියන 720ක් වැට් බදු මගින් උපයා ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා කියලා තමයි අද මේ විදියට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි තව දෙනවා දෙන්න ගත්තම දෙනවා පැල් බැඳගෙන දේපල බද්දත් ළඟදීම මූල්‍ය අරමුදල කියයි 2025 වනමිට රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ලබන වසරේ සිට දේපල බද්ද ක්‍රියාත්මක කිරීම ඉතාම අනිවාර්ය කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව බාර දූත මණ්ඩල ප්‍රධානි පීටර් බ්‍රූව මහතා සඳහන් කළ බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ BBC සේවයේ වාර්තා කර තිබෙනවා කියලා තමයි අද දේශීය පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට හෙට ඉඳන් ලබන අවුරුද්ද ඉඳන් ඔබ වැසිකිලි मूत्रिश्रमेंट